බවන් ස්වාවධින් රෝපාණී රාත්‍රීනවය ඇතිහ ප්‍රධාන සිංහල පුවත් විකාශය. ප්‍රථමේ නවධානය ප්‍රවෘතිී සිරස් තල වෙත. පොරෝනා පොකුර තවත් හත් සිය හැට දෙකකින් ඉහළට ශ්‍රී ලංකන් ගුවන්සේවේට ජාත්‍යන්තර සම්මානයක් ඇමති බන්දුලගින් ජනතාවට කිව්ශොප්. තුරු ගොවයාටන් අතහිත දෙන්න අණඩුව සූදානමින්. දේශය පුවත්. තවත් කොරෝණ ආසාධිතයන් හත්සය හැට දෙදෙනෙකු අලුතින් හඳුරාගත් බව සෞඛ්‍යංශය පවසනවා. බන්ඳනාගර ආශ්‍රතව වාර්තා වූ කොෝනා ආසාධිතියන් හැත්තෑ පස් දෙනෙකුද ඊට ඇතුළාත්. මෙතර ලබන සිකුරාධතෙක් ගාල්ල අධ්‍යාපන කලාපේ සියලු පාසල් වස තැබීමට දකුණ පලා තාණ්ඩුකාර වෙේ ගමගේ මහතා තීරණය කර තිබෙනවා. අදතිනේ හදුරාගත් ආසාධිතින්ද සමකින් මිනොන් ගොඩ පෑලිය ගොඩ කරුණාපුකර විසිහදහත් සත්්‍යය හතළි සතක් දක්වා ඉහළ ගියා. එයනු මේ දක්වාමරැටින් වාර්තාාවී ඇති කොරණා ආසාධිතින් සංඛ්‍යාවතිස් එක් දහස්තුන් සය හත්තෑ පහක්. එය අතරින් අටදහස්තුන්සියනු අඩ දෙෙනෙකු තදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින්සෙටනවා. වෛද දික්ෂණ ඇතේ පසුන සංඛ්‍යාව හයසිය හතරක්. කොරුණා ආසාධිතින්, வி1न पूर्ण சलाබ रोalल veயின் پටवகसा्यार, மிनेटසිधू कोரோنا மटने सख्याාව एक සহাਤலிसहाයක්। රතුලත්ද තිස් දහසසිීමම පැන්නට පස්සේ අපිට ලොකු අභෝගක මුහුණ දෙන්නතියනවාකොේ අනි ලෝකරටවල් තිස්දහන හලිස් දහට ව හලි හ ද පස් දහටෙන් නිතාම කෙටිකාල ීමවන්තමයි ගහිල්ලති. ක්තෝම්බර් මැදවෙනකොට අපිහිටිය මේ ස්වේනි ගත රීම්වලද මරිකාව පලවෙනි දෑන් අපඒ එකසි හතලි සත්තෙන තැන හිට නමුත් ඒ වෙනොට ස්ථාන පනස් දෙකක් ඉදිරියට ඇවිල්ලතින නරක පැත් මෙචර දවසක් අපි කතාකරපු කේද්‍රේ වෙච් බස්නාහිර පලාාත් ආශ්‍රිතව තිබි චවදානමක් එලියට ව්‍යාප්තවීම අන්න තුරක්මය වනකට මත්තුවවෙලාතිනවාම. ර මහල්යාාව ෝගම්්‍ර ප්‍රදේශගන අපි එතන රෝගී පොකුර නිර්මාණය වෙමින් තියන ැගැනිහිර පලත් අක්කරපත්තු සන්තුරේ කල් මන ම්ප පර්‍රදේශ රත් හර හැල ග වරම් ප ප්‍රදේශ ම ශ ලාාව කාච ත ත විමින්තින උත්තලම ඒගේ තත්්‍යයක්තමයිතිී ල් ඒේ තත්යක් මතු වෙමින්ති. ත්සව සමය කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයද. පොලස්මාධ ප්‍රකාශික නිියෝච පොලිස්පති අජ ත්‍රෝහඩ මහතා මෙසේ අදහස් පළකලා දිනෙන්දින ලෝකය පුරා ශ්‍රී ලංකාවපුරා ආසාධිතයින් වර්ධනය වෙනවා මයාමේ ප්‍රතිශතය වර්ධනය වවා මේය පාලනය කරගැනීමට හැකියාව ලැබෙන්නේ හුද කලාව සිටීම දුරස්ථභාවේ තබාගැනීම මුහුණවරණ පැලදීමයන සිද්ධාන්තමත පමණයි. අපි උත්සව සමරන් ඕනි අපි සතුටවෙ ඕනි නමුත් එය අපේ පවුලට එමනඇත්තන් අපේ ළඟම පවුලේ සාමාජ ඉද සීමමාපොලොත් රෝගේ වැලැදීමින් තොරව ඒසියල්ල සතුරින් සිදුකළ හැකි වෙනවා මේ උත්ව සමයේදී අපිට නීතියක් මගින් මේක සීමා කරලා ඒ මගින් මේක වලක්වනවාට වඩා අපි සේල දෙනාම එකතු වෙලා අපිම මේ සංචර්ණය සමා කරගැනීම හරහා පවත්වාගෙන අන්න පුළුවන් වුනොත් මංගිතනවා නවසර රෝගෙන් තොරව අපට ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඕෝගේ සමාජ සම්ප්‍රේෂණය කර පරිවක්තනය වෙච්ච රටවල් හ සංසන්ධනයක කරකොට. තවමත් අපේ ට ව්‍යත්තවීම පාලිතමට්ටමක තමයි තියෙන්නේ. නමුත් එඒ දිගින්දිකට පාලනෙ කල තිය අබාගනීම සදාහහිත් විශේෂෙන්ම ඉදිරයේදී පැමණෙන නත්තල් නිවාඩුව අලුත් තෞරුදු නිවාඩුව. මේ උත්සව සහ සැනකිලි සමයේදී. ජනතාවගේ සහභාගිත්‍යය සත් තියක්කාීතවය සත් දායකත්තේ තාමක්ම අවශ්‍යය වෙනවායි කියෙනෙක මතක්රන කැතිවා. මෙ අතර මහරුවර දිස්ක්‍රක්කේ පාසල් හතලිස් පහෙන් හතලස් දෙ එකක් සඳුතාතිනේ යලි විෘතකඩ බව මද පළාතා අඩුකාරන්නේ තීඥ ලිතියු ගමගේ මහතා පවසනවා. ස්වතවලට මගින් අන්වාගනීමේදී. පසසසුන්ට ප්‍රමුඛතාව ලබදීමට කඩයුතු කන්න ලෙස ආනුකාර්වරයා බස්වත සේවකින්ගේෙන් ඉල්ලාසිටනවා. කැමදාම අපිට පාසල් වහගෙන ඉන්න බෑ. විශේෂම දරුවන් නිගනගන්න ඕන දරුවන් ීළඟ වර්ශය ඊළඟ පන්තිවලට යන්නඕන. එනිසා සෞඛ්‍ය ක්‍රමවේද සියල් අනුගමනය කරමින්. අපි මහනුවර නගරසීමමාතුළ වසාධම ඇති පාසල් හතලස් පහෙන් පාසල් තුනක්හර. අනි සියලුම පාසැල් ලබන සෞදාාසිට විවෘතකිරීමට අපේ කොමිටුව තීරණය කරක් පාසැල්ල සුරක්ෂිතයි. ඒවගේම නිවස සුරක්ෂිත නොත් ප්‍රශ්නතියන අතර මගේ නිසා අපි දෙමෝපියන්ග ඉල්ලන විශේෂයෙන්ම දරවා පාසල්ට එයි. රැගණයේ ේදීත් රැගෙන යාමේදීත් විශේෂවධානයක් යොම කරන්න සෞඛ්‍ය ක්‍රමවේ අනුගමනය කරන්න. වේ ආසාධනි වූ මවක මුල්ලේරයාාවවරෝහලේද නිියුන් දරුවන් ිහික අතර මව සහ දරුවන් දෙදෙන යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවනවා මේ දක්වා කොවිඩ් ආසාධ්‍ය මවරක් ගසි හැත දෙික් ඇවිලේටිය ඒකෙන් හතලස් ගානක් නැඩිලුව කර සිරම් සඇත්කම් දහතනක් පමණ සිදුකර ටන් ප්‍රෙක්ගන්සි තියෙන අම්මා කෙනකුට කොවිඩ් ආසාධන වෙලා අඩMS පරෝහලට ඇතුළල්ලා තිබුණ කොවි තත්වය නිසා මෙය මව අපේ රෝහල්ට ට්‍රාස කරලහවා ඒ අම්මට වෙනත් සංකූලතා තිබුණ බාලගගේ ර්ධනය අපි බලාපෘතින මටමට තිබුුණනෑ ගේ විධ හවසඉන් සිසේය සත්කමකින් ටඩලි කර අම සහ බල් දෙන දැන්ට තම සුවෙන් පසුවෙනවා. කොරුණ වෛරසය මර්ධනයට අත්දා බලා ඇති එන්නත් ශ්‍රීලංකාවට රැගෙනීමට හැකි වුවහොත් එහිදී ක්‍රියාක ආකාරය පිළිබඳ සෞක සේවා ියජර් දක්ෂන් රල් විශෂ්‍ය වෛදේ හේමන්ත හෙරත් මහතා මෙසේ කරුණු පැදිලි කලා. එන්නත් ගණනාවක් ලෝක සෞඛ්‍ය සංවිධනයේ වින් අපි දැනුන්දී ලතියනඒ පිළිබඳ ොතුරු ලබාදී ලතියෙනවා මේ මොහොතේදී අපි සැලකිලිමත් වෙන්නේ යම් දවසක මේ එන්නට ලැබුණොත්. අපි ඒ අවස්ථාවේදී? ්‍රමුකතාවය දෙන්නේෙ කාටද එන්නත් කිරීම සඳහා. පොහොමද අපි හඳනාගන්න ඒගොල්ල ළඟට යන්න කොහොමද. ඒවගේ මේ විවිධ එන්නත්තොල ගවඩා කිරීමේදී වි උෂ්නත්ව මට්ටන් තියෙනවා. ඒ උෂ්නත්ව මටත්තක් ලඟගවීමට පුළුවන්ද, ඒකට අවශ්‍ය කරන අපිට යටිතල පහසුකන් තියෙනවාද. මේක තිියල්ල සමාලෝජනය කරමින්. අවශ්‍ය කරන සූදානංවීම තමා මෙ අවස්ථාවේ වෙන්නේ. කොරුණ සම්බන්ධයෙන් තවත් වෙදමහතෙකු දේශී අවෂ දෙයක්ස්කත් බවට, මාධසාකච්ඡාවක් පවත්වා අද ප්‍රකාශ කලා රෝගෙන් ලඟටම ගොස් ප්‍රතිකාර කිරීමේ අභිෝගේ බාර ගැනීමට තවන් සූදානක් බවද ප්‍රටි කල දෙවින්ත්‍ර මහතා මෙහිදී සොඳහන් කලා. අවඩා අයුූෝේවා රිටික සරයව සද්විදදිවි රනස රක්සරත් විුද් රවාගල සිංහක්කා ැරකල දේවි ලක් රනසිහ සඳන්නනම මේ ෙත්ක කොයහරි සවුණනාගේ මක්හරි ගැටලුවක් ඇතිවුණොත් රජය දෙන ඕනම දඩුවමක් ඉදින මල ඇස්ති ම අභියෝග කරන මගේ හෙල වෛද්‍ය විද්‍යාව සාර්ථකයි මේ ලෝකේතියන මේ වුවදුර බේරගන්න යොදවන්න පුළුව. ෙලවෙදශස්ත්‍රයේ තවත් දහදෙනෙක් මේ බෙහ දන ම ඇතරම ගර කරන මොකද හෙල වෙදවිද්‍යාකන පරපුක් මගේමයෝජනාවව රෝගී පස්ස දෙෙකට හරිකරන්න මේ බේත්තක දී අපි සනාත කර ගමු එකල මේ මේ අපිටුවේ මනජාතින් හරි අපි රට බේරගන්න නෝන මේ වෙලා ඒහින්ද අපි මේ තියන රටේ තියෙන තත්ත්තක් අපේ රට බේරගමු ඉතින් අපි කණඩෑම ලැස්ති අපේ ජීත පදුවටද කියලා මේ රගින් ගාවට ගිහිල්ලා එඳල මේ දශස්ත්‍රය කරන්න පිලස්ති ොල්කස්තූව ආරණ්්‍යසේ අසනයේ වැඩවිසූ නිදලන්ත ජාතක හිමිනමගේ සැක කටයුතු අපවත්වීම සම්බන්ධයෙන් අග්‍රමාත මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපාන්ද පරීක්ෂණ දෙපර්මේ තුවංශ කිහිපයක් ඔසේ පරීක්ෂණ ආරම්භ කරති වෙනවා රත්කම කටුතම්පේ පොල්ගස්තූව ආරණසේ අසනයට ජිනවංශ සාමීන් වහන්සේ වැඩම කරඇත්ති. මීට වසර එක්ොලහකට පෙරයි. පින්ඩ පාතීන් ැපමින් ආර සේනස්සනය තුළ භාවදායෝකිව වැඩවසූ උන්වහන්සේ අපවත් වනවිට හැටවඳවියෙහි පසබනා. සේනස්සනයට අයත් ඔරුවකින් රත්කම කලපු අහරහා උන්වහන්සේ පින්ඩ පාතයට ගොඩ පිමට වැඩමකිරවීම නිරතුරුවම සිතමනා කෙසේ වද අතතුෘදන් වෝ ජිනවන්ස ස්වාමීන් වහන්සේගේදේහය? රොත්කව කලපපුය පාාවමින්න්තිපයදි ස්හ ැනඩ අතර උන්වහන්සේගේ දෙපා ගැටකස කොංක්‍රට් කැබැල්ලක්දෙල්ලා තිබනා. ද පිළිබඳ පශ්ාත් මරණ පරීක්ෂණය සිදුකළ කරාපිටිය රෝහලය විශේෂක් නධකරන වෛද්‍ය ජානකයේ බරු ස හැන්දිය මාාත්මිය දැරම් දුන්නේ වැටතුර පරීක්‍ෂණ සහහා සිරුවය කොටස් කොළඹ වෛත්‍ය පරීක්ෂණ ආයතනය වෙත ලබාතින ලෙසයි. අපවත් වී වදාළ ජිනවන්ස ස්වාමීන් වහන්සේගේ ශ්‍රීදේ හේට අවසන් ගෞරව දැක්වීම සඳහා මහ සංගරත්නය මෙන්ම ප්‍රදේශවාසීන්දෙක්වසිටයා. අපවත් වී වදාල ජිනවන්ස ස්වාමීන් වහන්සේකේදේ හේ කිරිමැටිය සුසාඩභූමේදේ මෙහිතන් කෙරුණා මේ සුදුහහාන්ුර ඇත්තන මවත් ආන්දුරුනම අපේ බුද්ධ ආසනයට වවෙච්ච මාහත් පාඩුවා හාමුදුරුන් වෙච්චද රට ල් කරන්න ම රජ ජනාව ිල්. එතන ාතනයක් වෙලා කියෙන මේ ගාතිනය පිළිබඳව අපි සතතිය රටට ජනතාවට දනුවත් කරන්න මේ හාමුදුරුවන් වහන්සේව ඝාතනය කරලා මේ හාමුදුුවන්ගේ කපුුල් බැඳලා ගඟට ගා්ඩ තරං කුරිරු පාපතරයෝ කෞුද කියන එක හොයන්න කියලා. ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා හැටියට අපි අනිවාරෙම රජයට බල කරලා හිටිනවා ඒගවට අපට ොකු සැකයක් උපදිනවා මොකද දැම් මෙතන ජනමාධ්‍යවේදීන්ට පවා තර්ජනයලෙලා තියෙනවා. ජනවාද්‍යවේදී වාර්කාවල් පිල්ලන්න ගේ හාම ලේහැලෙන්න්න ගහනවා නිසා මේ සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතුමයි. මේ සම්බන්ධයෙන් විමර්ෂන රද්ගම පොලිසි ආරම්භ කලා එම ස්වාමීන් වහන්සේගේ මීයාම එවගේ මර්ණයට හේතුව සම්බද්ධය තෞදුරටත් විමර්ශණ සිදුකරනු ලබනවා. අග්‍රමාත්‍යය මහින්ද රජපක්ෂ මහතා බෙල්ලන් විල රජමහා විහාරස්ථානය වැඳපුදාගත්තා බෙල්ලන්විිල රජමහා විහාරස්ථානය බැඳපුදාගත් අග්‍රමත්‍යවරයා විහාරාධිපති පූච ආචරය බෙල්ලන් විල ධම්මරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා උන්වහන්සේගේ සුදුක් විමසූ අග්‍රමාත්‍යවරයා කොරණ තත්වය හමුවේ වුවද ජනජීවිත නගස් සිටුවීමට රජේ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන් වත් කලා රටේ ආර්ථික සමාජය හා දේශපාලන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් නාහිමියන් අග්‍රමාතවරයාවෙත මෙහිදී අනුශාසනා කළා. කොරෝණ්‍යසනය හමුවේවද සංවර්ධන කටයුතු අක්ඩව ක්‍රියාත්මක කිරීම රජේ ප්‍රතිපත්්‍යය බව අමාත්‍ය චොන්ස්ටන් ලාන්ඳමතා පවසනවා. ප වරායනකරේ දක්වා குළුණුමතින්දිවෙන අධවගේ මාර්කයේ නිීක්ෂණ චාරිකාක ටෙක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාත්තුමතා මේ බවසඳහන් කලා. මෙහි දිකිරීම් දෙදහස් බිසි දෙක සැපතැබර් විසිහත්මන දාවවන විටවසන්කිරීමට නියමිතයි. ඇස්තමෙන්න්තුගත මුදල අමெරිකාඩොල්ල මියන තුන්සයක්. එය ඉගුකඩේ මන්සන්ந்தීන් නව කලනි පාලමට සපන්ධ වනාතර එතැන් සිටයි වරයනකරේ දක්වා කොළුණුමතින් ඉදිවන්නේ. මාார்කයේ දි කිම පහයි තශ්ම දෙකයි හතක්. ශහ කරනවා මේ වැඩසටහන අපිට සාර්ථ්‍ය කරන්න පුළුවන් ඒ කියළ මේකෙන් විශහල ආර්ථික ශක්තියක් වෙනවා මේ වරයිපියසුම් මාගමි හරපිසු මාර්ගෙන් යාපනයට දක් තිරිකුණා මලයට මඩකලපුුවට මේ කුරුණෑ කල හලාවත පුත්තල ම මේ ගම්පහා. ශාල වසයෙන්තින වාහන තදබදවටත් විකල්ප එක්කනවා. එක අපි කියන්න මේකයි මං කරන තරමටම අපේ රටේ ආර්ථිකයට මහා ඉහලක් කෙනෝකිනයි අබි දකිේ. ශ්‍රී ලංකන් ගුවන්සේවේට තවත් සම්මානයක් හිමි වුණා. ඒ ජා්‍යන්තර ගුවන්මගේ අධදකෙම් සංගමයේ සංවිධාන කළ ගෝලිය සම්මාන උල්ලේදී, තරු හතරේ ප්‍රධාන නිලගුවන් ශවීෙන් ගතකිරීමේ සම්මානයයින්. අන්තර්ාය ඔස්සේ සිදුකරන මත විමසුම් පදනම් කරගනමින් මෙම සම්මාන උලෙල පසුගේදා පාත්වවා අතිබනා. වසර හතලිස් එකකට අධි කාලයක් ගුවන් සේවාශේත්‍රයේ කටයුතුරන ශ්‍රීලාංකන් ගුවන්සේය මෙම ගෞරවනිය සම්මානය දිනාගැීම විශේෂත්‍රය. ආසන සුව පහසුව ගුවන්්‍යානා අභ්‍යන්තර සේවාවන්, ආහාරපාන විනෝදස්වාදය සහ අන්තර්ජාල පහසුකම් ඇතුළු සමස්ත ගුවන් ගමන් අත්දකින් මෙහිදී සැලකිල්ලිට ගෙන තිබෙනවා. ජාත්‍යන්තර ගුවන් මගේ සංගමය ලොව විශාලතම ගුවන් මගේ සේවා සංවිධානයයි. අපනයන වෙළඳපල ඉලක්ක කර ගනිමින් පළතුරු වගාවට එක්ව සිටින පවුල් දෙදහසකට රුපියල් මිලියන හත්සේක ආධාර ලබාදීමට පෘෂිකර්ම අමාත්‍ය ශීතීරණය කරති බෙනවා. ගො ජනතාවගේ ආර්ථක ගා සිටුවීමේ අරමුණින් මහනුර දශවික්ගේ ආසන හතරක ගොවි පවුල් සඳහා මෙම මූල අධහර ලබාදීමටයි පියවර ගෙනති බෙන්නේ. ඒයනුව නාවල පිටිය ගම්පොල උඩ නුවරහා. හේව හැට ප්‍රදේශවල එක් ගොයි පවුලකට රුපිය අලක්ෂ පහ බැගින් මෙම ආධර ලබාදීම සිදු කරන්නේ ලෝක බැංකු ආධහර ක්‍රමය යටතේ ක්‍රියාත්මක න්‍ය කරන ව්‍යපෘතිය යටතේ. මෙම ගොයි පවුල නිෂපාන රජුවම පන වල් පොට යොම කරන ඇති ම ස්සවැන්න විෙ ල් පොට කිර ශ . ැසුම අද්‍යාන හතරක්ද පිහිතුවීමට නියමතයි. ෙල් පේර අන්නසෙ සහ අලිගට පේරයන පළතුර මේ අතේ වගකිීමටයි සැලසුම් කරඇත්තේ අමත්‍ය මහින්දාන දලද්මගේ මහතාගේ ප්‍රධනත්වෙන් ඩොල් මාර්ගමේ නියෝජතයින් ගවි ෂ්ාන මැද පෙරදිගට හා පිලිපීනට යැවිීමට එක තාව පලලා තවත් දිස්ප්‍රේක දොල්හක්ආවරනය කමින් මෙම වග්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරින් ඇති. ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ ආසන සම්මේල්න හට සහ අනිදදා දෙදනතුළ පැත්වීමට නියමිතයි. සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදවලට මල්තන දෙමින් ඒපැත්වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ. දස සරැකි සිවසරයන් තමාවෙන් දිවේ දිශ්‍රිකද හට තෝරාගතාසන හැට එකකද සන සම්මේලන පැත්වීමට ගරයත්තු සපාධන කරඇතේ. කොවිව සංගතත්ව හේතුෙන් ශ්‍ර ලංකක්පදු න පරමුණේ සිවන සංවත්සරය නියමතදින නොපැත්වීමට පක්ෂණේර්මාතතුූ ැසල් රජ පක්ෂමතාතිීරණය කළා එයානුව පපක්ෂ අනුබදධ සංවිධනවල සම්මල්ලන පැත්වීමද කල්නමුණ. සෞඛ්‍යෝපදස් පරිදි රටතුල සල්වංශයන්හි ක්‍රාකාීතය ක්‍රමාමණකූල සාමාන්‍යතට පත්වමින් පවතින බැවින් සෞඛේ නීති දැඩව අනුගමන කරමින් ප්‍රදශය ස. ප්‍රධානන්ගේ උපදස් සා ධීක්ෂණයටත්ව මෙම සම්මේලන පැත්වීමටයි කටයුතු සූදානම් කරඇත්තේ. ආසන ටමින් පැත්වෙන ශ්‍ර ලංකාක්පදුදජන කාන්තා පෙරමුණ සම්මේලන පාර්ලිමේන්තු මත්‍රීව වනන් හා පත් පාලනනායතරනිය ජතන් සහ ප්‍රදේශය පපක්ෂ ක්‍රියාකාරීන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ඇති ඊ පාර්ලිමේන්තුයේ සම්මත වූ දෙදහස් විසේක අයවැය පිළිබඳ අදත් මාධ්‍යහමුක්කහි පේකදීම පක්ෂ විපක්ෂ අදහස් පලවනා. ජෙනපු අයවැය ඉතාම සාර්ථක ඇයවැ බවට පත්වන ඒ පාර්ලිමේන්තුයේදී තුනින් දෙක වැඩිචන් දෙකින් අපට සම්බධ කරාගන්න පුළුවන් වුණ. කරුණාවව සංගතයත්ක යයියම් බාධා තිබ්බට අපි රජය හැටියට අපේවාගේින් යුතුකන් ඉටු කරනු එක කියක මේ අයවැයි දිහා බලපුුවම බලාගන්න පුළුවන් අපිධාන්නම ඉතිහාසදිහා බලපුුවම අයවැයක් එනකොට ර ජනතාව රවට්ටන්ඩ දෙයක් ලැබේ කිය තමයි බලාපොෘත්වය අපිඉහමනිවෙේ රට සයන තත්වේ මුදාගන්න දේශීයෙන් නිස්පාදනය අනිවාර්ම වැඩි කරයතු සුකර්මාතය දියුණු කරන්න ඕන වැවලි කර්මාන්තය ආශ්‍ය ආහාර ටික අපි නිස්පාදනය කරාගන්න ඕනේ සෞඛ්‍ය අධ්‍යාපනය තිවුණු කරන්න ඕන මේ සියලු පන්ස සම්වර්ධනය වෙන ආකාරර් තම්ම අයල් ඇස්සික ලතියන්නේ මේ අයවැෑ ැන කතා කරදදී දවස් විසියක් අය ඇවිවාධ්‍ය අපි දැක්ක දෙත් තමයි ආණඩුඒ මැති ඇමතිවරු සංවර්ධනය ගැන ආර්ථකය කොමද නංවන්නේ කතා කරන්නත් මුළු ආයවැෑමගිනිිච්චේ විපක්ෂයට මටද මේ අහෙවැෑ අපි දකින්නේ මට ය අයත් මඩ වැයත් මඩ අය චන්දය අවසන් නැවතවරත් ආණඩුව පෙන්නුවත් තුළෙන් දෙ අපි සතුයි කියලා. ඒ සඳහා විපක්ෂෙන් සහයක් ලැබි තියන කියලා හිතන්නද අපිත්ක සඳානක කව වෙලාහිට පක්ෂ කීපය මන්තුවරු ිහිල්ල තිබ අපේ පක්ෂණනාකෙන්්ට කරති අපි ගි සුමන් හම විනේ ක්‍රියාමාර් ගන්න කියලා එ වගේ අපේ පක්ෂේගේ කට්ි විනිනක්‍රිය මාල් රතියෙන. යශ ලිපිිය අලතියන නිදහස කරනු දක්වන්න. අි විනය කමිටු වහම ක්‍රාත්ම කරා ඉදිරිකාාලදිි කටයුතුකට. තම වැදගත්ම එකක තේරුම් ගන්නන්නේ එක දෙදහස් විසියක අවුරුද්ධ වෙනුවෙන් ඉදිරිපත් කලා ඇවැෑ තමයි ලංකාවේ අයවැෑ ඉතිහාසේ ග්‍රාමීිය සංවර්ධනය ඉහළම ප්‍රමුකතාවක ගත්තා අයවේ හැයි ඕක තේරුගන්න තරම්පුලුව මිනිෙක් සජදගේ පාර්ලිතු කණඩයිවෙන්න. ඒ අවුල තමයි මහිතන්නේ මේ නැත්තන ොයිස්කට ඇතුල අපි එලියට දකි. ජනතාවට පහසුමිට බාන්ඩ මිල්ද ගැනීම සඳහා කිව ෝප් නමින් නව විල්ධදායතන ාලයක් පිටවන බව අමාත්‍ය බඳුල ගුණවර්ධර මහතා පවසනවා. දුම් රේස්ථා නාස්ශෘතුව මෙම වෙලඳ සැල් පීටවීම විශේෂත්වය. දර ස්ථන ශිතව කව ශොප් පලෙඳ සැල රම්භ කිරීම සඳහා වශ්‍ය භූමියය නිරීක්ෂණය කිරීමට අමාත්‍ය ආචාරය බඳුල ගුණවර්ධන හතා කටයුතු කලා. පළමු කියවශොප් පෙළඳ සැ මෙහි පිහිටවීමයි අපේක්ෂාව. තරුණ වියවසයිකීන් නගා සිටුවීමද මෙහි අරමුණක්. හජේ විසින් මෙරටේ පාරිභෝක්ක ජනතාවට වඩා සාහනදායි සාධාරණ තරංකාරී මිනට බහ්ඩ අල විකිරීම සඳහා. කිශෝප් සංකල්පයක් අපි හඳුන්වලදීලා තියෙනවා. එය අනුව මේ දුම්රිය දෙපර්තමේන්තුව සතු. ඉඩ තිබෙන ප්‍රදේශ තුළ. කන්ටේන තුළ සුපරිවෙලෙන් සැල් ජාලයන් නිර්මාණය කිරීම තමයි වෙන්න. අපේ ප්‍රමාණ කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිල් ලොක්ගේ මැත්තුමාත්, දුම්රිය බලධාරිනු සමඟ සාකච්ඡා කරලා. ේ පාරිබොක්ක නතාවට පහසුවෙන් ගුණත්වෙන් නියල බාන්්ඩ අඩුම මිලට ලබාදෙන්ට පුුවන් සිල්ර හුඩා සුපිරි වෙලන් සැල් සංකීර්ණය මෙතැන ඉදිකිරීම සඳාතමයි සැලසුම් කරන්න. අයවය ගැන විපක්ෂය කුමුණ චෝදනා කළද සියලු ශේෂත්‍රවලට සහන රැසක් අයවයෙන් හිිවන බව රාජ්‍යමාත්‍යය ඉන්දිකාණුරුද්දමහතා පවසනවා. ජ ඉජින ු සංස්ථතා පරිශ්‍රය පැවති සාකච්ඡාවකදී රජමාතවරයා මේබව ප්‍රකාශ කේ. එම සංස්ථාවටඇත් පෑලියගොඩ සීසිි ලඳ සංකීර්ණයේ වැඩ නිමකිරීම සබන්ධයනු ඉසාකච්ඡාව පවැත්තුුණේ. විශ්‍යභාරමාත්‍ය සහ ග්‍රමමාත්‍ය මහිඳදු රාජ පක්ෂ මහතාගේ කාරයම්ඩල ප්‍රධානී යෝෂිත රජපක්ෂ මහතාද සාකචඡාවට එක්ව සිටියයා. Cීසිි ව්‍යාපෘතිය පසුගගේ යහපාලන සමී එනිසි ප්‍රයෝජනයට නොගෙන වල්බෙහිවීමට ඊඩ හැරතිබුණා. අ විශවාසනී ආණ්ඩුවක් මේවෙද්දී රටතුල පත්වෙලාතියවා? ගේම නවතර දාවන් දමල අතිිච්ච සියලු ව්‍යාපෘති ඉස්රහට කරගනයන්න මේ ආණ්ඩුව සියලු වැඩකටේතු සූදානන් කරලාතියනවා. ලබන වසරේ මැද වෙද්දි. අපි මේ ව්‍යාපෘතිය මේ ව්‍යපාරකින් ලබාදෙන්. මේ කොළොම්ඹට හිරවෙලා තිබිච්ච සියලු ව්‍යාපාර නිදහසේ කරන්න පුුවන් ඉඩ පහසුකන් තියන ූමයක් බවට පත්වනවා. එනිසා මේ රජයේ වංකොලොත්තුන රජ වත්. මේ රජය තුළ රට බංකොලොත්වෙන්නවත් නැ ගරු ජනාධිපත්තුමත් ආධිකරු අග්‍රාමාත්‍යතුමත් දෙදනම රට සීග්‍රයෙන් දෙදස් පහහිනම් පහළො වෙනකන් සංවර්ධනය කරන දැනීම තියන ඇයි අදදැකීම් තියෙන නායකෝ දෙන්නෙක් නිසා. ඒනිසා තමයි සම්පූර්ණයෙන් මේ වගකීම පවරලා මේ කටයුතු කඩිනම් කරන්න කල උපදේස් දීලතින්. ආරක්ෂක සේවා අනහා මාණඩලි වි්‍යාලයේ දා හතරව වන නිල්ධහරි පාට මලාවේ උපාදි ප්‍රධනොත්සවය. ෙලුම් පොකුණන රඟහලේදී පැවැත්වනා. ආරක්ෂක ලේකම් විස්්‍රාමික මජජෙනරල් කමල් ගුණනරත්න සහ ආරක්ෂක මාණ්ඩරික ප්‍රධානී හා යුදහමුදාපති ලුතින ජෙනරල් ශවන්ද්‍ර සිල්වායන මහත්තරන්ගේ ප්‍රධානත් වේෙනී එය පැත්වුණේ. දේශීය නිලධාරීන් එක සිති සෙක්් දෙෙකුහා විදේශීය නිලධාරීන් දදාට දෙනෙකු මෙහිදී උපාධහිමි කරගත්තා. ආරක්ෂක සේවා අනහා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායිකමජජෙන්රාල්, ප්‍රාධ දෙබටන් පිටිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. Ratu ipuat avasan. Obet subaratriyak. Ai buan.